කාන්තාවන් බොහොමයක් දෙනා මුහුණේ සම පිරිසිදුව නිරෝගීව සහ පැහැපත්ව තබා ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දැකුවත් ශරීරයේ සම කෙරෙහි එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ විශේෂයෙන්ම ශරීරයේ සැලකිල්ලක් දැක්විය යුතු ශරීර අංගයක් තමයි සම. සතියකට දෙවරක්වත් ශරීරයේ සමෙහි මැරුණු සෛල ඉවත් කර විශේෂ සත්කාරයක් කළ යුතුයි. එමගින් නිරෝගී සහ පැහැපත් සමක් හිමි කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. බොඩි ස්ක්‍රබ් එකක් කිරීමෙහි ප්‍රධානතම වාසිය වන්නේ සමස්ත ශරීරයෙහිම මැරුණු සෛල ඉවත් කිරීමයි. මෙමගින් ශරීරයේ මැරුණු සෛල ඉවත් කර මෘදු සහ සිනිඳු සමක් ඔබට ලබා දීම සිදු කෙරෙනවා. ඔබේ ස්ක්‍රබ් එකට ඔබ එකතු කරන අමුද්‍රව්‍ය අණුව සමේ මැරුණු සෛල ඉවත් කිරීමට අමතරව සම පෝෂණය කිරීමද කරගන්න පුළුවන්. වැක්ස් කිරීම, ෂැව් කිරීම, තුවාල වීම, පිලිස්සීම් හෝ වෙනත් විවිධ හේතුන් නිසා ඔබේ ශරීරයේ මතුපිට විවිධ කැළැල් තිබෙන්නට පුළුවන්. ඔබ පුරුද්දක් ලෙස බොඩි ස්ක්‍රබ් කිරීම සිදු කරන කෙනෙක් නම් ඔබේ ශරීරයේ ඇති මෙවැනි කැළැල් ක්‍රමක්‍රමයෙන් අඩු වී යාම ඔබට දැකගන්න පුළුවන්. සම වියපත් වීමත් සමගම සමේ ප්‍රතිස්ථතාවය නැති වී යාම ඉතාම සාමාන්‍ය දෙයක්. බොඩි ස්ක්‍රබ් එකක් කිරීම මගින් රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමටත්, කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමටත්, ශක්තිමත් සහ තරුණ පෙනුමක් ඇති සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සමගම සමේ පැහැයද වැඩි දියුණු කිරීමද සිදු කරගන්න පුළුවන්. මොයිස්චරයිස ඇතුළු සම ආරක්ෂණ නිෂ්පාදන සහ ආලේපන සමට හොඳින් අවශෝෂණය කර ගැනීමට බොඩි ස්ක්‍රබ් කර ගැනීම උපකාරී වෙනවා. සමේ මැරුණු සෛල ඉවත් වී නිරෝගී සමක් පවත්වාගෙන යන විට ඔබ භාවිතා කරන ආලේපන සහ නිෂ්පාදන සමේ ගැඹුරට යාම සඳහා ඉඩ සැලසෙනවා. බොඩි ස්ක්‍රබ් කිරීමෙහි ඇති තවත් විශේෂ වාසියක් වන්නේ මෙයයි. බොඩි ස්ක්‍රබ් එකක් කිරීම මගින් ලබාගත හැකි, එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා විශේෂතම වාසියක් ලෙස ආතතිය නැති කිරීම සැලකෙනවා. බොඩි ස්ක්‍රබ් එකක් කිරීමේදී ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදුවීම ආරම්භ වන අතර එමගින් මානසික ආතතිය බොහෝ දුරට පාලනය වීම සිදුවෙනවා. ඊට අමතරව බොඩි ස්ක්‍රබ් වල අඩංගු වන සුවඳ වර්ග මගින් ඔබේ මනස සංසුන් කිරීම සහ ලිහිල් කිරීම සිදු කරනවා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.